අපි අතරට දරුවෙක් වෙලා හරි ජාති සෝතාපන්න දරුවෙක් ආවොත් අපි ඒත් එක්කලා ගනුදෙනු කරන්න කොහොමද අපිට ඒ බව දැනගන්න බැරි නිසා අපි හරි උපවාදයක් කරගන්නවද දැන් මෙහෙමයි ඔබ පෘථග්ජන පුද්ගලයෙකුට ජාති සෝතාපන්න පුද්ගලයෙක්ව හෝ අරහතුන් වහන්සේ කෙනෙක්ව හෝ මගපලලාභියෙක්ව හෝ හඳුනා ගන්න බෑ ඒක නිසා කරන්න ඕන තමන් අතින් හිතෙන් කයෙන් වචනේ කායේන වාචා චිත්තේන පමාදේන මායාකටං අච්ඡයන් කම මේ සංඝ මේක කමා කරගන්න එතකොට මොකද වෙන්නේ පාපයක් නෑ අකුසලයක් නෑ තමන්ට මොකවත් වෙන්නේ නෑ දවස ගානෙම එහෙම දෙයක් වුණා නම් තමන් කමා කරගන්න ඉතින් ඒක නිසා අසුතවත් පුතග්ඥාන පුද්ගලයෙකුට කිසිසේත්ම දැන් සමහර විටක මේ සමාජයේ ඉන්න පුළුවන් ඔබේ ගෙවල් වලත් ඉන්න පුළුවන් ජාති සෝතාපන්න දරුවෝ ගිහියෝ හැටියට ඒ වගේම යම් යම් තැන් වල ජාති සෝතාපන්න අය මාන වෙලා ඉන්න පුළුවන් ඩීඑයිගේ දැන් අපි දන්නේ නැහැ කවුරුවත් දැන් පන්සල් වල සමහර විටක ලොකු හාමුදුරුවෝ නායක හාමුදුරුවෝ කිසිම මගපලයක් නැති කෙනෙක් වෙන්න පුළුවන් නමුත් සමහර විට ජාති සෝතාපන්න දරුවෙක් මාන කරගන්න පුළුවන් එතකොට අර ලොකු හාමුදුරුවෝ දන්නෙත් නැහැ ගිහියෝ දන්නෙත් නැහැ දායකයෝ දන්නෙත් නැහැ ආරෝපාද වෙන්න පුළුවන් නමුත් ආරෝපාද වෙන හින්දා තමයි මේ බුදු හාමුදුරුවෝ එහෙම වුණා නම් කමා කරගන්න ඕන කමාව ලැබෙනවා ඒක පාපයක් වෙන්නේ නැහැ අකුසලයක් වෙන්නේ නැහැ ගෞරවනීය